සුවිශේෂාංගයට තමයි විරාමයේ නතර අපි ඔබව රැගෙන යන සූදානම් ඉන්නේ. ඔබට වැදගත් වෙන කරුණු කාරණා රසක් පිළිබඳව අද නිරෝගී සුවිශේෂාංගයෙන් කතා බහ කරනවා කියලා ඔබට පොරොන්දු වුණා සහ ගතවන කාල සීමාව තුළ COVID-19 වෛරස් දත්තය සහ එන්නත් කරන්නේ සම්බන්ධයෙන් තමයි අද දවසේදී නිරෝගී සුවිශේෂාංගයෙන් අපි කතා ගහ කරන්න සූදානම් වෙන්නේ. එහෙනම් මේ ප්‍රවේශය ලබා ගන්න නිරෝගී සුවිශේෂාංගයට. විශේෂාංගයෙන් අපි ඔබට පොරොන්දු වුණා COVID-19 වෛරස් තත්ත්වය සහ මේ එන්නත් කරන්නේ සම්බන්ධයෙන් කතා බහ කරනවා කියන කාරණේ පිළිබඳව. ඉතින් මේ විදිහට ඔබට පොරොන්දු ඒ විදිහට ඉෂ්ට කරනවා වගේම මේ ගැන කතා බහ කරන්නට අපේ බොහොමත්ම ගෞරවනීය මෙත්‍රියට ආරාධනා කළා ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපති ඒ වගේම ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පద్මා එස් ගුණරත්න වෛද්‍යතුමියට අයිබෝවන්. අයිබෝවන්. ඉතින් මේ ගැන කතා බහ කරනකොට කරන්නට කලින් ඔබතුමියට ලැබුණු නව සභාපති ධුරයේ සම්බන්ධයෙන් අපි බොහොමත්ම සතුටු වෙනවා සහ මේ සුබපැතුම් එකතු කරන්න කැමතියි. ඉතින් ඒ විදිහට නිරෝගී සුවිශේෂාංගයෙන් අපි ඔබට බලාපොරොත්තු වුණු කාරණාව පිළිබඳව තමයි දැන් මේ කතා කරන්න සූදානම් වෙන්නේ. දැන් වෛද්‍ය සංගමයේ සම්බන්ධව කතා කරන්නේ මුලින්ම අපි කැමතියි දැනගන්න ගත වුණු කාල සීමාව සහ මේ ගත වෙන කාල සීමාව සහ ඉදිරියටත් අපි බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ තුරින් දෙවැන්ත කාර්යභාරයක් සිදු කරයි කියන කාරණේ. ඉතින් ඒ නිසා ඒ කාර්යභාරය කොයි විදිහටද සිද්ධ වෙන්නේ සහ මොන වගේ ඉදිරි ඉලක්ක තියෙනවද කියන කාරණේ පිළිබඳව අපි මුලින්ම දැනගන්න කැමතියි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ලංකාවේ පරණතම සියලුම වෛද්‍යවරුන්ගේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලත් හැකි සියලුම වෛද්‍යවරුන්ගේ සංගමය. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ප්‍රධානම කාර්ය වෙන්නේ වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනය නැංවීම, නිපුණතා යාවත්කාලීන කිරීම කියන මේ කටයුතු තමයි මූලිකවම මේ වෙන්නේ. ඊට අමතරව අමාත්‍යාංශයට අවශ්‍ය ඒ උපදේශ සැපීම සහ ජනතාව දැනුවත් කිරීම කියන එක මේ ජාතියට අවශ්‍ය සෞඛ්‍ය සම්බන්ධ තොරතුරු සැපීම කියන එක තමයි අපගේ මූලිකම කාර්ය වෙන්නේ. ඉතින් මේ අනුව අපි මේ අවස්ථාවේදී මේ කෝවිඩ් වසංගතය ආපු වෙලාවේ අපේ සංගමයේ සියලුම විශේෂඥවරු හැම විශේෂඥවරුත් ඉන්නවා, සාමාන්‍ය වෛද්‍යවරුත් ඉන්නවා. ඒතර සියලුම විශේෂඥවරු සෑම ජාතියකම අයගේ ඒ උපදේශ අපි අවශ්‍ය හැමතැනටම ලබා දෙනවා. එතකොට අපිට ඒ අනුව අපිට පුළුවන් වෙලා තියෙනවා සාකච්ඡාවල් පවත්වලා දැනුවත් කරන්න අපිට ලංකාවේ තියෙන ප්‍රධානම කර්මාන්ත සමග උදාහරණයක් විදිහට ගාමන්ට් නිමියඳු සපේන කර්මාන්ත ශාලා සමග ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය සමග විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ඒ මොකද ප්‍රධාන වශයෙන් මේ වෙලාවේ අපි ඉස්සරනම් පිට පළාත්වලට යනවා අධ්‍යාපනය වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනය යාවත්කාලීන කිරීමට. නමුත් මේ අවස්ථාවේදී යෑමේ අපහසුතා ඇති වුණා. ඉතින් එතකොට දුරස්ථ අධ්‍යාපන ක්‍රමය කියන එක අපගේ හෙඩ් ඔෆිස් එකේ අපිට ඒක හොඳට ස්ථාපිත කරලා තියෙනවා. ඒ මගින් අපිට ලංකාව පුරාම ඉන්න වෛද්‍යවරුන්ට ඒ අවශ්‍ය උපදෙස් සපයන්න පුළුවන්. ඉතින් මේ විශේෂයෙන්ම මේ කෝවිඩ් අවස්ථාවේ ඉතාමත්ම වේගයෙන් දැනුම වෙනස් වෙනවා. ඒ මේ එන පරීක්ෂණවල ප්‍රතිඵල අනුව දැනුම වෙනස් වෙනවා. ඒ මගින් අපිට ඒ සාකච්ඡා පවත්වලා විශේෂයෙන්ම වෙබිනාස් කියන ඒවා පවත්වලා වෛද්‍ය ප්‍රජාව දැනුවත් කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම අපි පටන් අරන් තියෙනවා The Voice of SLMA කියලා වැඩසටහනක්. ඒක අද ඇත්තෙම පටන් ගන්නවා මාධ්‍ය අද තුන්වෙනි කියන්නේ මාධ්‍ය ගෙන්නලා මාධ්‍ය දැනුවත් කරනවා. අද පටන් ගන්න අද කරන්නේ අපි වැක්සිනේෂන් එන්නත් කරන්නේ කියන එක. එතකොට ඒ මගින් ජනතාවට ඒ අපේ තියෙන යම් දැනුමක් තියෙනවා නම් ඒක තවදුරටත් ජනතාව දැනුවත් කිරීම කියන
අදහස ඇතුව. ඉතින් මේ වගේ ගොඩාක්ම අධ්‍යාපනයට අදාළ කටයුතු බොහොමයක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් කරනවා. දැනුවත් කිරීම සහ දැනුවත් වීම කියන කාරණේ මේ කාලවකවානු තුළ බොහොම වැදගත් වෙනවා. මොකද COVID-19 වෛරස් තත්ත්වයත් එක්ක ලෝකයක් සහ අපේ රටත් මේ විදිහට කවදා මේ වසංගතයෙන් අපිට නිමාවක් දකින්න පුළුවන්කම ලැබෙයිද මේක කොයි විදිහට අපිට අවසන් කරගන්න පුළුවන් වේද කියන කාරණේ මත තමයි අපි ඉන්නේ. මේ විදිහට අපි කටයුතු කරනා පිළිබඳව කතා කරනකොට වෛද්‍යතුමියනි අපි දැනගන්න කැමති දැන් මේ කාලවකවානු තුළ අපි දකින ලක්ෂ 5කට ආසන්න එන්නත් තොගයක් ලංකාවට ආවා. ඒත් එක්කම ලක්ෂ 3කට ආසන්න එන්නත් ප්‍රමාණයක් මේ වෙනකොට එන්නත් කරන්නේ සිදු කරලා අවසන්යි කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ සම්බන්ධව කොහොමද කොයි විදිහටද මේ එන්නත් කරන්නේ රට තුර සිද්ධ වෙන්නේ කියන කාරණේ අපි මුලින්ම මතක් කරමු. ඔව් ඇත්තම නම් අපි දැන් ලක්ෂ 10ක එන්නත් අපිට මේ අවස්ථාවේදී රටට ලැබිලා තියෙනවා. මේ එන්නත් කරන සම්බන්ධව වැඩ කටයුතු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ එපිඩෙමියොලොජි යුනිට් එකෙන් තමයි මේ සම්බන්ධව වැඩ කටයුතු කරන්නේ. ඉතින් ඒ එන්නත් කරණය දැන් පටන් අරගෙන මාසයක් විතර වෙනවා. ඉතින් එන්නතක් අපිට මූලිකවම තිබුණ අදහස් වලට වඩා සාමාන්‍ය ඒ පරීක්ෂණ වල එන තොරතුරු වෙනස් වන ආකාරයට තියෙන අදහස් මොකද අපිට දෙවන එන්නතකුත් දෙන අදහසකින් තමයි අපි එන්නත් ගිනාවේ. නමුත් අතරමඟදී දෙවන එන්නත යෙදීමේ අවශ්‍යතාවය අපිට තව කල් දාන්න පුළුවන් බවට පරීක්ෂණ වලින් සනාථ වුණා. ඒ මගින් සුමාන 4කින් ලබා දෙන්න සිටිය දෙවන එන්නත එන්නත සුමාන 10ක් දක්වා කල් දමන්න පුළුවන් වුණා. ඒ මගෙන් වැඩි ප්‍රබැඩි එන්නත් ප්‍රමාණයක් දෙවන එන්නතට ලබාගත් එන්නත් ප්‍රමාණය පළවෙන එන්නත විදිහට පාවිච්චි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා. ඉතින් ඒ මත වැඩිපුරම අපි ක්‍රූගෙන් දකින ප්‍රධාන වශයෙන්ම දකින අපි මේ බස්නාහිර පළාතේ ඉන්නත් කරණයට ප්‍රමුඛතාවය දීලා තමයි ඉන්නත් කරණය කරගෙන යාමට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ මේ රෝගය බැලුවොත් එහෙම රෝගයේ ප්‍රධාන වශයෙන්ම වැඩිහිටියන්ට ප්‍රධාන වශයෙන් බලපාන රෝගයක්. ඉතින් අපි වැඩිහිටියන් 70%ක්ම ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ 60ට වැඩිපුර වයස තියෙන 60ට වැඩි මේ වැඩිම වයස තියෙන වැඩිහිටියන් තමයි වෙලා තියෙන්නේ. ඉතින් එතකොට එන්නත් කරණයට 60ට වැඩි ආයන්ට ප්‍රමුඛතාවය දීලා එන්නත් කරණය කිරීමේ වැදගත්කම තමයි අපි කතා වුණේ. 30ට වැඩි ආයත් 60ට වැඩි ආයත් එන්නත් කරණය කරන්න ඕනේ. අපිට ඇති තරම් එන්නත් තියෙනවා නම් ඒකේ ඒක අවිවාදකම අපිට පිළිගන්න වෙනවා. නමුත් 60ට වැඩි ආයන්ගේ ජීවිත බේරා ගැනීමේ අවශ්‍යතාවය මත 60ට වැඩි ආයන්ට ප්‍රමුඛතාවය දීලා එන්නත් කරණය කියන එක ගැන අපි වැඩිපුර කතා කරනවා. අපි ওই විදිහට ප්‍රමුඛතා ලයිස්සුවත් එක්ක බලනකොට හුඟක් දෙනෙක් කියන්න පුළුවන්කම තියෙනවා තරුණ ප්‍රජාවට මේක වැළඳීමේ ප්‍රවණතාවය හරි අඩුයි. එහෙම නැත්නම් වයස අවුරුදු 30ට අඩු පිරිස සෞඛ්‍ය ආරක්ෂිත සහ ඔවුන්ගේ නිරෝගීත්වය තියෙනවා කියන කාරණේ. නමුත් ඔය අතරත් කෙනෙක් ඉන්න පුළුවන්කම තියෙනවා ඔය අවුරුදු 30ට අඩු කෙනෙක් වුණත් ඉන්න පුළුවන්කම තියෙනවා සෞඛ්‍යෙන් ටිකක් අඩු මට්ටමක තියෙන කෙනෙක්න්. ඒ වගේ පිරිස ඉන්නකොට මේකට පුංචි බලපෑමක් තියෙනව නේද? අපි ඒ ගැනත් මතක් කරමු. ඔව් එතෙම බැලුවොත් එහෙම දැන් ඒක මත තමයි සෞඛ්‍ය ශාස්ත්‍රයට ප්‍රමුඛතාවය දෙන්නේ. දැන් අපි මේ ආසාදනය බැලුවොත් මේ ආසාදනය ඉතාමත්ම වේගයෙන් පැතිරෙනවා. හැමෝටම මේක මේ ආසාදනය වෙන්න පුළුවන් කොච්චර දුරට තමුන් ඒ ආසාදනයට නිරාවරණය වෙනවද කියන එක මත. ඉතින් එතකොට මේ ආසාදනය වේගයෙන් පැතිරෙන එකක් නිසා මේ ආසාදනය බොහෝ අයට හැදෙන්න පුළුවන්. තරුණායින්ට හැදෙන්නේ නැහැ කියන එකක් නැහැ. ඒතරේ හදුනොත් එහෙම දැන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියල්ලටම මේ ආසාදනය බෝ වුණොත් එහෙම සෞඛ්‍ය ශාස්ත්‍රයට ලොකු හානියක් වෙනවා. ආසාදනය මගින් බලපාන ප්‍රධාන කරුණු තුනක් තියෙනවා රටකට. එකක් අපිට පුද්ගලිකව වෙන හානි. කෙනෙක් ජීවිතක්ෂයටපත් වෙන්න පුළුවන්, නියුමෝනියාවක් වෙන්න පුළුවන්, ඒ වගේම සංකූලතාවලට මුහුණ දෙන්න පුළුවන්. ඒකම සෞඛ්‍ය ශාස්ත්‍රයකට වෙන්න පුළුවන් හානි. අපිට ගොඩාක් රෝගෙන් හැදිලා ගොඩාක් සංකූලතා ඇවිල්ලා සියලුම අය එකපාට අපේ දැඩි සත්කාර රෝහල් වලට ආවොත් රෝහල් වල අනිත් රෝගීන්ට දෙන ප්‍රමුඛතාවය නැති වෙලා යන්න පුළුවන්. රෝහල් පිරෙන්න පුළුවන්. ඒ වගේම අපේ දැඩි සත්කාර ඒකක පිරෙන්න පුළුවන්. ඒ වගේම රටක ආර්ථිකයට වෙන හානිය. අපිට අත්‍යවශ්‍ය තැන් තියෙනවා රටක් ගෙනියන්න.
එතකොට අපිට විදුලිය අත්‍යවශ්‍යයි ජලය අත්‍යවශ්‍යයි ඒ වගේම අපිට මෙහෙට මේ එන අපේ තොටුපළවල් ගුවන් තොටුපළ වරාය ඒ වගේ තැන් අත්‍යවශ්‍යයි ඉතින් අත්‍යවශ්‍යවල තැන් රාජකාරී කිරීමේ අවශ්‍යතාවයක් කරනතොට ඒ වයට වෙන හානිය නිසා රටක ආර්ථිකයට වෙන හානිය තමයි මේ ඉතින් මේ අනුව ශෞක්‍ය ශාස්ත්‍රයේ කඩාවැටීමකට වාජනය වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා ඒක නිසා සෑම තැනම සෑම රටකම ශෞක්‍ය ශාස්ත්‍රයට ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කියන එක ගැන තීරණයක් තිබුණා ඒ මත සෞඛ්‍ය අමාත්‍යාංශ සෞඛ්‍ය ශාස්ත්‍රයට ප්‍රමුඛතාවය දීලා ඇත්තම අපි තාමත් කෘතඥ වෙනවා මේ කටයුත්තට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඒ කරපු සෞඛ්‍ය ශාස්ත්‍රයට ප්‍රමුඛතාවය දීම. එතනින් එහාට බැලුවොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉතාමත් පැහැදිලිව පෙන්නලා තිනවා මේ ආසාදනය ප්‍රවණතාවක් විදිහට කොහොමද ප්‍රජාවට බලපාන්නේ කියලා. එතකොට වැඩිපුරම මරණ සිදුවෙන්නේ 80ට වැඩි ආයංගේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් එහෙම ඊළඟට මරණ සිටුවෙන්නේ 70ට වැඩි ආයංගෙන් ප්‍රතිශතයක් විදිහට. උතර කියන්නේ 70ට අඩුවන්ට හැදෙන්නේ නැහැ කියලා. 60ට වැඩි ආයංගෙන් ඊට පස්සේ ඔහොම ඇවිල්ලා 40ට විතර වෙනකොට 0.02ක් වගේ ප්‍රමාණයක් තමයි වෙන්නේ නැහැ කියවෙන්නේ නැහැ ඒකෙන්. 30ට ආයින්ටත් වෙනවා. උතර 60ට වැඩි ආයංගෙන් විශේෂයෙන්ම මොනවා හරි නිදන්ගත ආබාධ දෙකක් විතර තියෙන ආයන්ට වැඩි ප්‍රවණතාවක් තියෙනවා වැඩි. ඉතින් එතකොට අපි 60ට වැඩි ආයන්ට සියල්ලටම වගේ මේක එන්නත් අනුමත කරන අතර 60ට අඩු ආයන්ට මේ හැමෝටම එන්නත් හොඳයි. ප්‍රශ්නේ වෙලා තියෙන ලෝකයට මේ ඇතිතරම් අවශ්‍ය එන්නත් ප්‍රමාණයක් දෙන්නට බැරි වීම කියන එක. පුළුවන්ද කියන කාරණේ මතයි ප්‍රමුඛතා ලයිස්තු ලෑස්ති කරන්න වෙලා තියෙන්නේ. ඉතින් එතකොට 60ට අඩු ආයන්ගෙන නිදන්ගත ආබාධ තියෙන ඒ තියෙන අයට ඒත් ප්‍රමුඛතාවය දෙන්න ඕන අනෙක් අයන්ට වඩා ඊටත් පස්සේ තමයි ඉතින් අපිට දැන් කෙනෙකුට අහන්න පුළුවන් එහෙනම් අපිට 20ට අඩු අයන්ටත් හැදෙනවනේ ඇයි අපි 20ට අඩු අය ගැන කතා නොකරන්නේම කියලා පැතිරෙනවා නම් එහෙම ඒක ප්‍රමුඛ ඒක ප්‍රවණතාවය මත තමයි මේ කතාව වෙන්නේ එහෙම නැතුව ඒගොල්ලන්ට අසනීපය හැදෙනවා අඩුයි කියලා කියන්නේ නැහැ ඒගොල්ලන් අසනීපයෙන් ජීවිත මේ සංකූලතාවලට භාජනය වෙනවා භාජනය වෙන්නේ නැහැ කියලා කියන්නේ ඒගොල්ලන්ට සංකූලතා එනවා අඩුයි කියන එක මත තමයි යන්නේ ඉතින් ඔය විදිහට මේ ප්‍රමුඛතා ලයිස්තුව සහ කොයිතරම් දුරට අපිට මේ එන්නත් කරන්නේ සිද්ධ වෙනවද කියන කාරණේ ගැන කතා බහ කරනකොට මේ දැන් ඔය අතරිනුත් අවස්ථාවක් ලැබුණු කෙනෙක් මේ විදිහට එන්නතක් ලබා ගන්න කලින් මොන වගේ දේවල්ද පිළිපදින්න ඕන කරුණු කාරණා දැන් සමාජය තුළ විවිධ දුර්මත තියෙනවා සමාජයේ විවිධ දේවල් හිතාගෙන ඉන්න මෙන්න මේ දේ කරනකොට මේ දේ මෙහෙම වෙනවා මේ විදිහ දේවල් හුඟක් කියන්න පුළුවන්කම තියෙනවා නමුත් හරියටම මේ එන්නතක් ලබා ගන්නකොට පිළිපැදිය යුතු මුලින් සැලකිලිමත් වේ उत्साह समहार आयहित प्रजनन शक्ति තියට හානියක් වෙන්න පුළුවන් කියන එක. ඒකත් මිත්‍යාවක්. එතකොට මේකෙන් වෙන්නේ අපිට ඇඟේ ප්‍රතිශක්තිය. අපි වෛරස් වලට සමාන අංශු මේ ඇඟට එකතු කරනවා. එතකොට ඇඟේ ප්‍රතිශක්තිය මේ වර්ධනය වීමක් තමයි වෙන්නේ. ඉතින් එතකොට අපිට කෝවිඩ් රෝගය හැදුනා කියලා දන්නවා නම් එහෙම හැදිච්ච ගමන් හරිනම් එහෙමනම් උණ රෝගයකින් ඉන්නවා නම් හරි ඒ වගේම වෙනත් අසාධ්‍ය රෝගයකින් පෙළෙනවා නම් එහෙම එතකොට ඒ වෙලාවේ යාගේ ඇඟේ ප්‍රතිශක්තිය හැදෙන මේ ශක්තිය අඩු වෙන්න පුළුවන් ඉතින් විශේෂයෙන්ම උණ රෝගයකින් ඒ වගේ වෙලාවක මේ එන්නත ලබා නොගත යුතු බවක් තියෙනවා විශේෂයෙන්ම කෝවිඩ් කියලා හැදි දැනගත් එක්කෙනෙකුට හරි කෝවිඩ් එක්කෙනෙක් එක ගැටිලා දැන් උන තියෙනවා කෙනෙකුට හරි එහෙම අවස්ථාවක මේක නොදිය යුතු බවක් තියෙනවා නමුත් එහෙම නැත්නම් බොහෝ අවස්ථාවල් තියෙන මේ රෝමයේ ඉන්නත් අතුරු ආබාධ වලින් අවම නිසා බොහෝ අයට ලබාගත හැකි කියන එක තමයි කියන්න ඕනේ ඔය විදිහට මේ අතුරු ආබාධ වලින් තොරයි කියන එක සහ මේ ඔක්ස්ෆර්ඩ් ආයතනය මේ විදිහට නිර්දේශ කිහිපයක්ම මේ සඳහාත් ලබා දීලා තියෙනවා කියන කාරණේත් ඔබතුමිය සඳහන් කළා. මෙහෙම සඳහන් කිරීමත් එක්ක දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන්කම තියෙනවා දැන් Taman මේ එන්නත ලබා ගන්න කොයිතරම්
හොඳ කෙනෙක් වුණාද එහෙම නැත්නම් තමන්ගේ සෞඛ්‍ය කොයිතරම් නිරෝගී තැනක තිබුණත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්කම තියෙන අතුරු ආබාධ මොනවා හරිම වෙන්න පුළුවන්කමක් තියෙනවා අතුරු ආබාධ ටිකක් හෝ ඇති වෙන්න පුළුවන්කම තියෙනවා මේකත් එක්ක එහෙම නැත්නම් තවත් කෙනෙක් නිවසටම වෙලා ඉන්න උත්සාහ කරන මේ COVID-19 වෛරස තත්ත්වය කොයි ආකාරයේ වෙතත් මේ එන්නත ලබා ගැනීමෙන් අනතුරු මොන වගේ දේවල් සිද්ධ වෙයිද කියන කාරණේ පිළිබඳව තියෙන බියත් එක්ක අපි සමාජය තුළ තියෙන මේ බියත් නැති කරන්නට ඕනේ ඔව් अतम मेक इन लबा गता एगोल मेक दिने वे मे पेशीट दिने इन मात्र दिखिंग तीन पलवनी इन तरग सुमार दहायक दिवन इन दिन्न तीन इन गणिध्य अतम हृदय गुडाय बलाटी मे बयोनाट एक हृदय ताम सिनिधु कटकिन तम एक पेशियात इन्ना इट हई इन पस अभी दरपुड़ी आंट अभी इन्ना दिन अभी कुड़ा दरुअंट एगोल किया बरी සද්දන තු ඉන්න හැබැයි තින් එන්නතෙන් පස්සේ කවදත් පොඩ්ඩක් උණක් ඊළඟ දවසේ වගේ එනවා ඉතින් මේ එන්නතට පස්සෙත් මේ එන්නත දීපු තන පොඩි ඉදිමුමක් එන්න පුළුවන් පොඩි කැසිල්ලක් එන්න පුළුවන් රතු වීමක් එන්න පුළුවන් රිදිල්ලක් එන්න පුළුවන් අතේ ඊට පස්සේ පහුවෙන්දත් දවස් දෙකක් විතර යනකම් අපිට තෙහෙට්ටුවක් ඇඟට දැනෙන්න පුළුවන් උණක් තත් සමහර අයට තද උණකුත් එන්න පුළුවන් උණක් එන්න පුළුවන් හිස රදයක් හන්දි කැක්කුමක් ඉතාමත් තදට අතුරු ආබාධ එන ආයන්ට अंगे राशिकाकिल कुदे वगे टीका पुलवांग भाई एव सीरम दवास पै हतली अटकिंग मित्र पास टीका टीका नतिवेलायान अतुर आबाद तमें थिंग अतिम ये अतुर आबाद वेल टापिकोने अट आवाशना पेरसिटमोल का पुलवांग अभी अंग विचल दिन वतुर बोन बतुर धीर जाति बोंड पुलवांग एक्म अभी अंगट रेस्ट कीने कथम आवाश्यवेन इतकोट अभी उन्न हेदनोत्म सामान्य चुट्टा वेडवलिंग आतिला ठीक रेस्ट करवागे रेस्ट किरीम आगतम आवाश्यवेन वेनम कूत किरीम आवाश्यवेन ने විවේකයේ මේ හැමදේටම වැදගත් වෙනකොට ඔබට දැන් තියෙන කරුණු කාරණා කිහිපයක් ඇති කොයි විදිහටද දැන් මේ එන්නත්කරණයෙන් පසුව ඔබ බලාපොරොත්තු විය යුතු කරුණු කාරණා සහ ඔබ ආරක්ෂා විය යුතු කරුණු කාරණා කිහිපයක් පිළිබඳව තමයි අපි මේ විදිහට සඳහන් කළේ මේ සඳහන් කිරීමත් එක්ක කෙනෙකුට හිතෙන්න පුළුවන්කම තියෙනවා දැන් මේ එන්නත්කරණයට හරි කැමති සහ මේක කොයි ආකාරයෙන් හෝ මේ COVID-19 තත්ත්වයෙන් වැළැක්වීමට හොඳ එන්නතක් බවට කෙනෙකුට හිතෙන්න පුළුවන්කම තියෙනවා ඔය අතරදී තවත් කෙනෙක් කියන්න පුළුවන්කම නිදන්ගත රෝගයක් තියෙනවා දියවැඩියාව කොලෙස්ටරෝල් සම්බන්ධව තියෙන රෝගී තත්යන් තියෙන කෙනෙකුට මේ එන්නත්කරණයෙන් තවත් වෙනස් වුණු ප්‍රතිඵලයක් ලැබෙයිද කියන බයත් එක්ක තවත් කෙනෙක් මේකට යොමු නොවෙන්න පුළුවන්කම තියෙනවා අපි ඒ ගැනත් සඳහන් කරන්න ඕනේ ඔව් ඒක ගැන ඇත්තෙන්ම කතා කරන්න ඕන මොකද අපි කිව්වා මේ එන්නත ගොඩ මේකෙන් හැදෙන්නේ සංකූලතා එනායින්ට හැදෙන නියුමෝනියාවක්. එතකොට නියුමෝනියාවේදී අපේ ශ්වසන පද්ධතියට තමයි හානියක් වෙන්නේ. එතකොට ඒක ශ්වසන පද්ධතියට තනියෙන් වැඩ කරන්න බෑ. ඒකට අනිත් පද්ධති ඕන වෙනවා. රුධිර වාහිනී පද්ධතිය, වකුගඩු සම්බන්ධ පද්ධතිය මේ ආකාරයට. ඉතින් ඒවය ආබාධ තියන අයට උදාහරණ විදිහට දියවැඩියාව තියන අයට, හෘද ආබාධ තියන අයට, අධිරුධිර පීඩනය සහ ශ්වසන පද්ධතියේ දීර්ඝකාලීන අසනීප තියන අයට වකුගඩුවල අසනීප තියන අයට මේගොල්ලන්ට කෝවිඩ් අසනීපය හඳුනොත් වෙන ආවොත් එහෙම වෙන සංකූලතා සහ ඒයින් අවසන් ප්‍රතිඵලය අති භයානක විය හැකියි. ඉතින් ඒක නිසා ඇත්තෙන්මම ඔබ අසු ප්‍රශ්නයට මේ ඉන්නතේ වඩාත්ම ප්‍රතිඵල තියෙන්නේ මේ සංකූලතා තියන අය. ඉතින් ඒගොල්ලෝ සේරමලා ගිහිල්ලා මේ ඉන්නත විශේෂයෙන්ම ඒගොල්ලෝ ලබා ගන්න ඕනේ කියන එක තමයි කියන්න ඕනේ. ඒකත් එක්කම ඉතින් තව ඉතාමත්ම වැදගත් පණිවිඩයක් දෙන්න ඕන. ඒක තමයි දැන් අපි හිතනවා මේ ඉන්නත ගත්තාම විශේෂයෙන්ම අපි දැන් ගොඩාක්ම 30 60 අතර ආයින්ට මේ ඉන්නත දෙනවා මේ කොළඹ ප්‍රදේශයේ රෝගේ බෝ වෙන හැකියාව අඩු කිරීමට කියලා. ඒතොර කෙනෙක් හිතන්න පුළුවන් මේ ඉන්නත ගත්තා කියලා හරි දැන් නන්නම් මං හරි කියලා. මේ ඉන්නත ගත්තා කියලා එහෙම එකක් වෙන්නේ නැහැ. ඉන්නතෙන් කියන ඒ සම්පූර්ණ ආරක්ෂාව ලැබෙන්න අපිට දෙවෙනි එන්නත ලැබෙන්න ඕන. දෙවෙනි එන්නත ලැබිලා තවත් සමාන තුනක් විතර යන්න ඕන. ඉතින් එතකොට ඒ කාලයේදී පස්සෙත් මේකේ සම්පූර්ණ ආරක්ෂාව කියලා අපිට මේ සීරම අලුතෙන් අපි පටන් ගත්ත ටික අයින් කරන්න විදියක් නැහැ.
ඒක වඩාම වැදගත් ඒ සමාජයේ වටහා ගන්න එක අපි මේ එන්නතෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් මේ මාස්ක් එක දාන්න ඕන මුව ආවරණය දාන්න ඕන දුරස්ථභාවය තබා ගන්න ඕන අත් දෙක නිතර සෝදන්න ඕන ජනතාව වැඩියෙන් ගැවසෙන තැන් වලින් වැළකෙන්න ඕන කියන මේ කරුණු කාරණා පිළිපදින්නම ඕනේ කියන එක ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ඒක වටහා ගන්නම ඕන කාරණාවක් දැන් මේ හුඟක් දෙනෙක් දැන් ඔය එන්නත් කරණෙන් අනතුරුව තමන්ට මාස්ක් එක ඕනේ නැහැ හැම නැත්තම් තමන්ට නිරෝගීත්වය තියෙනවා සහ තමන්ට මේ COVID-19 වෛරස තත්ත්වය ඇති වෙන එකක් නැහැ කියලා හිතාගෙන ඉන්න උදවියට තමයි මේ දැනුවත් කිරීම කරන්නේ මොකද ඔබ වැඩිපුරම මේ පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ දැන් මේකෙන් පස්සේ තමයි ඔබ වැඩිපුරම මේ ගැන හිතන්නට ඕන කාලවක වානුව ඉතින් අද දවසේ අපි කතා බහ කරන්නේ COVID-19 වෛරස තත්ත්වය සහ මේ එන්නත් කරණය සම්බන්ධයෙන් කොයිතරම් දුරට ඔබට වැදගත් වේද කරුණු කාරණා කිහිපයක් තියෙනවා කියන කාරණය දැන් වෛද්‍යතුමියනේ අපි දැනගන්න කැමතියි දැන් එන්නත් කරන්නේ මේ විදිහට පළමු පෙළ සිද්ධ කරනවා ආයමත් දෙවෙනි පෙළක අපි අවශ්‍යතාවයක් සහ මේක ලබා ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා කියන කාරණය කියනවා නමුත් ඒකත් තව පහුවෙන කාලවකවානුවක් තියෙනවා කියන කාරණය ඔබතුමිය දැනුවත් කළා එහෙදි කොයි කාලවකවානුව වෙන විට මේ දෙවෙනි පෙළ අපිට එන්නත් කරන්නේ කරන්න පුළුවන්කම ලැබෙයිද කියන දේ පිළිබඳව ඔව් එතකොට දැන් ඒක දින එන්නත 90 දැන් අපිට තියෙන එන්නත කොවිෂීල්ඩ් කියන එන්නත මත තමයි තියෙන්නේ කොවිෂීල්ඩ් එන්නත අපිට ලැබෙනකොට අපි හිතුවේ දෙවන එන්නත අපි සුමාන 4කින් වගේ තමයි ලැබෙන්න ඕනේ කියලා නමුත් පරීක්ෂණ වලින් පෙන්නවා මේකෙන් වැඩි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේ එන්නත සුමාන 10කින් නැත්නම් 12කින් දුන්නොත් වැඩි ප්‍රතිඵල සහිතයි කියන එක ඉතින් ඒ මත තමයි දෙවන එන්නත සුමාන 12කට කල් දාලා තියෙන්නේ ඉතින් හැමෝම පළම එන්නත ලබාගත් අය ඒ ගැන විමසිලිමත්ව ඉඳලා සමහර වෙලාවට කාඩ් එකේ ලියලා තියෙන දිනය සුමාන 4කින් දිනයක් වෙන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න ඕන සුමාන 10කින් මේ දෙවන එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බව. එතකොට ඒ මේ තමුන්ට ඒකට ඒ කාලේ වෙනකොට මම හිතනවා අමාත්‍යාංශය ගැන වැඩියෙන්ම ජනතාව දැනුවත් කරයි කොහෙන්ද මේක දෙවන එන්නත ලබා ගන්න කියන කරුණු කාරණා සම්බන්ධව. නමුත් විමසිලිමත් වෙ ඉඳලා මෙහි ආරක්ෂාව ලබා ගැනීමට දෙවන එන්නත ලබාගත යුතුමයි. ඒ ඒකට අවශ්‍ය කරුණු කාරණා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ කිට්ටු වෙනකොට කරයි කියන එක මට විශ්වාසයි. මොකද දැනට අපිට ගෙවිලා තියෙන්නේ පළමු එන්නත දීලා මාසයක කාලයක් මුලින්ම පටන් අරගෙනත් දැනට යනකොට යන්නේ මාසයක් සුමාන 4ක කාලයක්. ඒතර සෞඛ්‍ය අමාත්‍යාංශයට තව සුමාන 6ක් විතර තියෙනවා මේක ගැන ඒගොල්ලන්ට කරුණු කාරණා දක්වන්න. ඔව් අවසන් වශයෙන් අපි සඳහන් කරමු COVID-19 වෛරස තත්ත්වය සහ මේ එන්නත් කරන්නේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් විය යුතු කරුණු කාරණා කිහිපයක් පිළිබඳව මේ විදිහට කතා කරනකොට අවසානයේදී අපි කොයිතරම් පරිස්සම් වෙන්න ඕනද සහ අපි මේ ගැන කොයිතරම් හිතන්න ඕනද කියන කාරණේ පිළිබඳව පුංචි අදහසක් එකතු කරමු. ඔව් ඇත්තමම මේ කෝවිඩ් වසංගතය කියන එක ලංකාවට අපි අනික් රටවල් එක්ක බලද්දී අපිට මේක සෑහෙන දුරට පාලනය කරගන්න පුළුවන් වුණා මොකද අනික් රටවල් මේට වඩා මේ රෝගයෙන් බොහෝ බැටකාවා එතකොට මේක අපිට පාලනය කරගන්න පුළුවන් උනේ මෙච්චර දුරට මම හිතනවා අපිට සමාජයේ දීපු සහයෝගය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකට දක්වපු නිපුණතාව කියන මේ කරුණු කාරණා දෙක මත කියන. ඉතින් ඉතාමත්ම වැදගත් වෙනවා මේ රෝග දැන් මෙච්චර කල් අපිට කැස්ස හිඹිරිස්සාව තිබුණා අපි එච්චර ඒවත් වෛරස් අසනීප. ඔව් හිතන්නේ නැහනේ අපි. ඒවා බෙලුවේ නැහනේ. ඉතින් කෝවිඩ් වසංගතය ගැන වැඩි අවධානයක් දුන්නේ මේ කෝවිඩ් වසංගතයෙන් වෙන හානිය වැඩි නිසා. ඒක විශේෂයෙන්ම වැඩිහිටියන් බොහෝ අය ජීවිතක්ෂයට පත් කරන අපේ රෝහල් පුරෝණ ඒ වගේම දැඩි සත්කාර ඒකකවල ධාරිතාව අභිභවා යන මේ ආකාරයට රටක ආර්ථිකයට බලපාන විශාල ප්‍රශ්නයක් වෙන හින්දා තමයි මේකට අපිට අවධානය දෙන්න උනේ. ඉතින් ඒ මත සමාජය මේකේ අවශ්‍යතාවය වටහාගෙන හැමෝම පුළුවන් ලද අවස්ථාව ලද විගස ගිහිල්ලා මේ එන්නත ලබා ගන්න ඕන. මේ එන්නත ලබා ගන්න තැන ඉන්න වෛද්‍යවරයෙක් ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න අහලා දැනුවත් වෙන්න ඔබට මේ එන්නත සුදුසුයිද නැද්ද කියන එක. දැනට තියෙන මේවා අනුව අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය දෙන පණිවිඩ අනුව ගර්භණී අයට එන්නත ලබා දෙන්නේ නැහැ. ඒ වගේම කිරි දෙන අම්ම
හැමලාට ඉන්නත ලබා දෙන්නේ නැහැ. ඉතාමත්ම දැඩි අසාත්මිකතා තිබුණායින්ට සාමාන්‍ය අසාත්මිකතා තිබුණායින්ට ඉන්නත ලබා දෙනවා. ඉතාමත්ම දැඩි අසාත්මිකතා තිබුණායින්ට ලබා දෙන්නේ නැහැ. ඉතින් මේ කරුණු කාරණා ගැන දැනුවත්ව ඒ ඉන්න වෛද්‍යවරයා එක්ක සාකච්ඡා කළා ලද විගස ඉන්නත ලබා ගන්න ඒ අපේ ඉන්නත්කරණය සමාජයේ කොච්චර වේගයකින් කරනවද කියන එක. දැන් මේක අපිට අවුරුද්දක් පුරා හිමීෙන් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉක්මනට ඉක්මනට කළා සමාජයේ අපිට පුළුවන් තරම් ඉන්නත් කරන්නත් පුළුවන්. ඉතින් අපි ඉක්මනට කොච්චර ඉක්මනට මේ ඉන්නත්කරණය සමාජයට කරනවද කියන එක වැදගත් වෙනවා අපිට මේ රෝගය පාලනය කරන්න. අපිට ඉක්මනින් කරන්න ඕන මොකද නැත්නම් එහෙම අර වේරියන්ස් නැත්නම් විකෘති ඒවා සමාජයේ මතුවෙන්න පුළුවන් නිසා. ඔබේ නිරෝගීත්වය සහ ඔබේ කොයිතරම් දුරට සෞඛ්‍ය ආරක්ෂිතව නිරෝගීව ඉන්න ඕනද කියන කාරණේ පිළිබඳව බොහොම වැදගත් වෙන කාල සීමාවක් තුළ තමයි අපි මේ විදිහට කතා කරන්නේ. COVID-19 වෛරස් තත්ත්වය කොයිතරම් දුරට ලංකාව සහ ලෝකය තුළ පවතිනවද සහ මේ එන්නත් කරන්නේ කොයිතරම් දුරට සිද්ධ වෙනවද කියන කාරණේ පිළිබඳව තමයි අපි කතා බහ කරේ මේ විදිහට. මේ ගැන ඔබව දැනුවත් කරන්නට අද දවසේදී මැදිරියට ගෞරවණීයව අපේ ආරාධනය පිළිගෙන පැමිණි ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පද්මයස් ගුණරත්න වෛද්‍යතුමියට බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.